මෙයාට එන්න කියපු හේතුව මං ඉස්සෙල්ලා කියලා ඉන්නම්. හරියටම මම යාව මූණට මූණ හම්බෙලා ඇති ඒ ලෙවල් වලට කලින් දවස් දෙකක්. ඒ ඇරුණාම මූණට මූණ හම්බෙලා කතා කරන්නේ ඒ ලෙවල් ප්‍රතිඵලාවට පස්සේ. පන්තියට ඇවිල්ලා නෑ මං කොහොනේ. මෙයා ඇඳේ තමයි ඉන්නේ පාඩම් කරන්නේ ඇඳේ ඉඳගෙන. ඒක මාස 6න් තමයි ගේම ගහලා දිස්ත්‍රික්කේ 27 ලංකාවේ 70. ගොඩක් වෙලා ඇඳේ ඉන්නේ. ඔව්. හරිද? එපෝ වුනේ නැද්ද? ඔයා ෆෝන් එක පාවිච්චි කරා? ෆෝන් එක පාවිච්චි. මට ලොකු කාලයක් නොතිබ්බ නිසා මම කරේ මෙයාට එන්න කියපු හේතුව මං ඉස්සෙල්ලා කියලා ඉන්නම්. මේ අයියට මං එන්න කියපු හේතුව වෙනමකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට ළමයි ලියන් ඒ ලෙවල් ලියනකොට ප්‍රශ්න ගැටළු තියෙන ළමයි ඉන්නවා. මං අර ඔයාලට ඊයේත් කිව්වා කොහොමද අර ආර්ථික අපහසුතාව මැද්දේ අක්කා කෙනෙක් විභාගෙ ලිව්වේ කියන එක. මේ අයියා හරියටම මම යාව මූණට මූණ හම්බෙලා ඇති ඒ ලෙවල් වලට කලින් දවස් දෙකක්. ඒ ඇරුණහම මම යාව ආයි දකින්නේ ඒ ලෙවල් ප්‍රතිඵල ආවට පස්සේ. එතකොට මෙයා අපේ භෞතික පන්ති එකකටවත් ආවේ නැහැ. ඒත් දැන් නම් අපි Zoom live එහෙම දෙනවා. අපි ඒ දවස්වල එහෙම දුන්නේත් නැහැ. අපි ඒ දවස්වල දුන්නේ රෙකෝඩින් එක. මෙයා මේ අයියා ඔක්කොම මට තාමදකයි බොහෝ වෙලාවට මෙයාගේ අම්මා තමයි එන්නේ. ඇවිල්ලා නිබන්ධන ටික අරගෙන ගෙදර ඉඳන් ඒ සියල්ලම බලලා පේපර් ලියලා ඒ හැම දෙයක්ම ගෙදර ඉඳන් කරගෙන තමයි වැඩේ ගොඩ දාගන්නේ. පන්තියට එන්නේ නැතුව. පන්තියට ඇවිල්ලා නැහැ මං කොහොනේ. දවස් දෙකක් මං උපරිම දැකලා ඇති. ඒ ඇරුණාම මං දකින්න ඒ ඇරුණාම මං ආයි මෙයාත් එක්ක මං ඕවර් ද ෆෝන් කතා කරලා තියෙනවා. ඒ ඇරුණාම මූණට මූණ හම්බෙලා කතා කරන්නේ ඒ ලෙවල් ප්‍රතිඵලාවට පස්සේ. මෙයාගේ රෑන්ක් එක මං කියන්නේ. දිස්ත්‍රික්කේ 27. ලංකාවේම 70. ඉසෙඩ් එක 2.2412. මෙයා ඇවිල්ලා ප්‍රතිඵල කිව්වා ගිය සෙනසුරා මම එතකොට මෙයාගෙන් ඉල්ලීමක් කරා පුතේ මේ පුළුවන් නම් ආයේ දවසක එන්න පන්තියට පොඩ්ඩක් ඔයා කොහොමද වැඩ කරේ මතක තියාගන්න ෆිසිකල් ක්ලාස් ඇවිල්ලා නැහැ. බුල ඇවිල්ලා වැඩ කරන්නේ නැන්නේ. එතකොට මේ අයියා මේ හැමදේම කරගත්තේ තමන් තනියම. මම හිතන්නේ ෆැමිලි එකේ සපෝට් එක සෑහෙන හම්බුණා. හැබැයි ඒ වුණාට දැන් දෙමෝපියන්ගේ සහයෝගය කොච්චර හම්බුණා වුණත් එයාලටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඔයාලටත් ඔයාලගේ දෙමෝපියෝ සහයෝගය හම්බෙනවනේ. ඔඩ වැඩ කරන්නේ නැහැනේ. එතකොට මෙයා එහෙම මුකුත් නැතුව තනියෙන් වැඩේ ගොඩ දාගත්තේ මං එන්න කිව්වයි දන්නවද? සමහර ළමයි හිතාගෙන ඉන්නවා. ඔයාලව ගොඩ දාන්න පුළුවන් මට කියලා. මට උදව් කරන්න පුළුවන් එක වෙනම කතාවක්. පුතේ ඔයාලව ගොඩ දාන්න ඔයාලව ගලව ගන්න කවුරුත් ගැලවුම් කරවෙකවත් නැත්තම් ගොඩ දාන්න කවුරුත් එන්නේ නැහැ. හැදලිද? ඔයාට විභාගේ ගොඩ යන්න ඕන නම් කවුද වැඩ කරන්න ඕනේ? ඔයා තනියෙන් වැඩ කරන්න ඕනේ. මම දැන් එයාට කතා කරනවා ස්ටේජ් එකට. අපි බලමු ඇයි එයා පන්ති ආවේ නැත්තේ? හරිද? එතකොට ගෙදර ඉඳන් එයා ඒ හැමදේම තනියම කරගත්තේ කොහොමද? සමහර විට ඔයාටත් වැදගත් වෙයි. අපි අහමු එයාගේ ස්ටෝරි එක මොකක්ද කියලා. ෆිසිකල් පන්ති ආවේ. ෆිසිකල් පන්ති ආවේ. ඇයි එන්න බැරි වුණේ? මොකද හේතුව? ඒ කියන්නේ මෙහෙමයි මාස ඔලෙවල් විභාගයට අවුරුද්දක් විතර තියෙද්දි මගේ ෆයිනල් සර්ජරි එකක් කරන්න ඕන. ඒ කියන්නේ පැය 10ක් විතර යන සර්ජරි එකක්. ඊට පස්සේ කුමාරී මට මාස 3ක් විතර අර කියන්නේ බෙඩ් රෙස්ට් කරන්න උනා. පාඩම් කරන්න, ඒ කියන්නේ කෙලින් වාඩි වෙලා හරි හිටගෙන හරි පැය භාගයකට වඩා ඉන්න හොඳ නැහැ. ඒ නිසා ස්කෝල් වල ටික කරගන්නත් බැරි වුණා. ඒ කියන්නේ පන්ති එන්නත් බැරි වුණා. මම රෙකෝඩින් වත් ඒ මාස 3 ඇතුළත බලන්න බැරි වුණා. ඒ කියන්නේ ඔයාවේ කියන්නේ A level පටන් අරන් මුල් කාලේද? ඔය level ඉවර. A level වලට අවුරුද්දකට කලින්. A level වලට අවුරුද්දකට කලින්. ඉතින් අතන කලින් ඉඳන් අමාරුව තිබුණා. කලින් ඉඳන්ම ඔව්. එතකොට ඔයා කියන්නේ දැන් මුලදී වාට පැය භාගයක්වත් වාඩි වෙලා පාඩම් කරන්න බෑ. ඔව්. අමාරුයි. එතකොට ඔයා මොකද කරේ? ඔයා mentally මොකද ඔයාගේ මානසික මට්ටම කොයි වගේ තැනකද තිබුණේ? හරිද? අපි දැන් මම ඒක අහන්න හේතුව කියන්න. දැන් මොකද මෙයාලට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ වුණාට සමහර වෙලාවට මේ අය ටිකක් මානසිකව අවුල් වෙනවා. ලකුණු අඩු වුණාම, වැඩ කරගන්න බැරි වුණාම, වාර විභාග ලඟ වුණාම අවුල් වෙනවා. එතකොට අර දැන් ඔයාට වැඩ කරගන්න බැරි වෙනකොට ඔයාගේ mentality එක මොකද තිබුණේ? mentality එක නම් සර් ගොඩක් වෙලාවට වැටලා තමයි තිබ්බේ. හැබැයි හැමතිස්සෙම අම්මා තාත්තා මල්ලි ළඟේ ඔක්කොම වගේ හැමතිස්සෙම උදව් කරා මට ගොඩක් වෙලාවට. එතකොට ඒගොල්ලන්ගේ support එකත් එක්ක මම කොහොම හරි වැඩ ටික කරගත්තා. ඒ කියන්නේ දැන් online classes වල tutes එහෙම සමාල්ලාට class එක බලලා ලියන්නේ අම්මා. එතකොට දැන් ඒක මම ඇඳේ දැන් තමයි පාඩම් කරන්නේ. papers වගේ ලියනකොට තමයි මම ඒ කියන්නේ සාමාන්‍යයෙන් නැකිట్లా ඒක වඩලා ලියන්නේ. ඒ කියන්නේ ඔයා පාඩම් කරනකොට ඇඳේ ඉඳන් පාඩම් කරනවා. ඔව්. මේ අය කියනවා යාට දැන් surgery එක කරලා කොන්දේ. මෙයා ඇඳේ තමයි ඉන්නේ පාඩම් කරන්නේ ඇඳේ ඉඳගෙන. එතකොට අම්මා තමයි tutes එක ලියන්නේ. එතකොට දැන් ඔක්කොම දැන් මාර අපහසුතාවයකින් ඉන්නේ. එතකොට ඔයා දැන් කිව්වා මානසිකත්වෙ එහෙම අවුලක් වුණේ නැහැ. මුල් කාලේ පොඩ්ඩක් drop වුණා. ඒ කියන්නේ surgery එකට කලින් තමයි මානසිකත්වෙ drop වෙලා තිබ්බේ. surgery කරාට පස්සේ කොහොම හරි මට වැඩ කරන්න ඕනේ කියන හැඟීම තිබ්බා. පොඩ යන්න ඕනේ කියන විභාගයලත් කිට්ටු නිසා. එතකොට දැන් ඔයා පාඩම් කරගන්නකොට දැන් ඔයාට ඇත්තම ලොකු ගැටලු ගොඩක් මැද්දෙන්නේ. ඔව් සර්. එතකොට ඔයා සාමාන්‍යයෙන් දවසකට පැය කීයක් විතර පාඩම් කරාද? ඒක මෙහෙම ඒ කියන්නේ එක එක දවස අනුව වෙනස් වෙන මට තියෙන ඒ කියන්නේ pain එකත් එක්ක මම manage කරගන්නවා. සාමාන්‍යයෙන් average කරලා ගත්තොත් දවසකට පැය 4ක් විතර. හැබැයි කරන වෙලාවේ full focus එක වැඩේට දුන්නා. ඒ කියන්නේ වෙන දේවල් බාහිර දේවල්. බාහිර දේවල් නැතුව. ඔයා ෆෝන් එක පාවිච්චි කරා? ෆෝන් එක පාවිච්චි. එතකොට කොහොමද දැන් මේ යාළුවා තියෙන ප්‍රශ්නේ නේද? ෆෝන් එක පාවිච්චි කරනවා ඊට පස්සේ ෆෝන් එකේමයි ආයි වැඩ කරන්නේ. ඔයා කොහොමද ඒක මැනේජ් කරගන්නේ? ඒක නම් සර් ඉතින් self control තමයි තමන්ව පාලනය කරගන්න තමන් පුරුදු වෙන්න ඕනේ. ඉතින් ෆෝන් එක යම් සීමාවක් තමන්ම ෆෝන් එක පාවිච්චි කරන එකට දාගන්නවා නම් හොඳයි. ආ social media පාවිච්චි කරනවා. ඔව්. ඒතර ඒ කාලෙත් පාවිච්චි කරා. ඔව් පාවිච්චි කරා. ඒත් ඔයා ඔයාව self control කරගෙන පාඩම් කරන වෙලාවට ඔයාගේ පැත්තකින් තියලා වැඩ කරා. ඔව්. ගෙදර ඉඳන් හැමදේම කරගත්තා. ඔව් සර්. එතකොට ගෙදර ඉඳන් හැමදේම කරගන්නකොට දැන් ඉතන ගොඩක් වෙලාවට ඇඳේ. ඔව්. හරිද? එපෝ වුනේ නැද්ද? එහෙම නැහැ. ගොඩක් වෙලාවට මට
ඇඳේ හිටියා වුණත් ලැප්ටොප් එක යූස් කරන්න පුළුවන් විදිහට හදලා දීලා තිබ්බා මට. ලැප්ටොප් එක යූස් කරලාදී හැම කම්මැලි කමක් එහෙම දැනුනේ මොකද පාඩම් ඔක්කොම ඔන්ලයින් තියෙන්නේ. ගොඩක් ලා ටියුල්ස් තියෙන්නේ PDF ෆෝමැට් එකේ. ඒකෝට ෆිසිකල් ටියුල්ස් හම්බ වෙන අඩුයි. ඔක්කොම ක්ලාසස් ඔන්ලයින්. ඔව්. එතකොට ඉතින් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔයාලා මොකද හිතන්නේ දැන් A level විභාගේ ලියන්න කලින් දැන් ඇත්තටම අනික් යාළුව පන්ති ගියා. ඔව්. හරිද? එතකොට යාළුව පන්ති වලදී වැඩ කරා. ඉතින් යාළුවත් උදව් කරා සමහර වැඩ කරා. ඔය කියන්නේ ඒගොල්ලෝ දැන් සාමාන්‍ය දැන් සර්ගේ papers වලදී marking scheme එකක් දුන්නානේ. ඒ marking scheme එකෙත් පුරවන්නනේ තියෙන හිස්ත. තනිකර marking scheme එකේ උත්තර නැහැ. එතකොට දැන් සමහර උත්තර එතකොට මට හරියටම හිතා ගන්න බෑ මේකයි උත්තරේ කියලා. කියන්නේ සම්පූර්ණයෙන්ම පොතේ පාඩම බලන්න ගියොත් එහෙම ලොකු වෙලාවක් යනවා. එතකොට මම කරන්නේ යාළුවෙක්ට කතා කරලා WhatsApp කරගන්නවා අර ගේ ෆොටෝස් ටික. ඒ කියන්නේ ඒකත් එක්ක තමයි මගේ පේපර් එක මම මාක් කරගන්නේ. එතකොට දැන් ඔයා මම අරහන්න ගිය ප්‍රශ්නේ මේ දැන් අර යාළුවෝ දැන් වැඩ කරා කියන්නේ යාළුවෝ පන්ති ගියානේ. ඔව්. ඔයාට එතනදී අවුලක් ආවද නැත්නම් විභාගයේ ලියනකොට ඔයාට මොන වගේ මෙන්ටැලිටි එකක්ද තිබුණේ නිකන් වැඩ කරගන්න බැරි වෙයි කියලා හිතුණාද නැත්නම් ඔයා අනිවාර්යෙන් කරනවා කියන මෙන්ටැලිටි එකේද හිටියේ? කොහොම හරි කරනවා කියලා තමයි හිටියේ. හැබැයි මම රෑන්ක් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බෑයි මට විභාගයේ කියන්නේ පේපර්ස් ලියලා ඉවරුනාට පස්සේ තේරුණා ඒ තුනක් අනිවාර්යෙන් තියෙනවා කියලා. එතකොට ඔයා කොහොමද දැන් ඔය තත්ත්වය වල ඔයා විෂයන් තුන බැලන්ස් කරේ කොහොමද? වැඩියෙන්ම කියන්නේ මම වැඩියෙන්ම කැමති විෂය අඩුවෙන් කළා. අමාරුම විෂය තමයි මම වැඩිපුර වැඩිපුර උත්සාහ කරේ. ඒතකොට ඒ උත්සාහ කරන්න කරන්න ඒක ටික ටික ඉතින් අර ටිකක් අමාරුයි. හැබැයි පුළුවන් වෙනවා. ඒ ඉස්සරහට මොකද්ද අයිඩියා එක? මෙහෙමයි මගේ බලාපොරොත්තුව ප්‍රයිවට් යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් කරන ගමන් ගවර්න්මන්ට් එකටත් ඇප්ලයි කරන්න. ගවර්න්මන්ට් එකේ කොයි පැත්තටද යන්න හිතාගන්නේ? IT සයිඩ්. යුනිවර්සිටි කොහෙද අපි කියන්නේ? මොරටුව හරි කොළඹ හරි තමයි. ඔයාට අර දැන් සර්ජරි එක කරලා සහ ඒ දේවල් උනේ ඇත්තටම මම හිතන්නේ විභාගෙට අපි දල වශයෙන් කොච්චර කාලයකට කලින්ද? ඒ කියන්නේ එතකොට සර්ජරි එක හරියටම කරන්න 2022 අගෝස්තු වල තමයි මම වැඩ පටන් ගත්තේ. සර්ජරි එක කරේ 2022 මුලම හරි. එතකොට දැන් මම වැඩ කරන්න පටන් ගත්තේ 2022 අගෝස්තු. ඔව්. ඒ කියන්නේ මම වැඩ කරන කාලය ගණන් කරොත් අගෝස්තු අගෝස්තුත් ඇතුළත් අගෝස්තුත් ඇතුළත් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි දෙක මාස 6. එතකොට මාස 6න් තමයි ගේම ගහලා දිස්ත්‍රික්කේ 27 ලංකාවේ 70. දැන් ඔයගොල්ලෝ කියන්නේ පා බය වෙන්න එපා සර්. මේ අපිට දැන් මේ අවුල තේරෙන්නේ මේ තව අවුරුද්දක් තියෙනවද නේද? මාස 6 ලඟුණාම අපි වැඩ කරන්න නේද? නෑ ඔයාලා කල්පනා කරන්න මෙහෙම මෙයාට විභාගයට දල වශයෙන් අවුරුද්දක් විතර තියෙදී තමයි සර්ජරි කරන්නේ මං හරිනේ 2022 මුල වගේ right විභාගයට අවුරුද්ද ඒ කියන්නේ මේ කාලේ වගේ ඔයාලා නම් මේ කාලේ හිතන්න ඔයාලගේ ලයිෆ් එකේ මෙයාට උනා වගේ දෙයක් වුණොත් මොකද වෙන්නේ කියලා විභාගයට අවුරුද්දකට කලින් සර්ජරි එක කරනවා ඊට පස්සේ ඒකේ රිකවෙන්ඩත් එක හරිද ඒකේ රිකවෙන්න ප්‍රොසෙස් එකත් ලේසි නෑ වාඩි වෙලා ඉන්න බෑ ප්‍රශ්න ගොඩයි ඒ කළා විභාගයට මාස 6ක් තියලා මෙයා වැඩ කරන්න පටන් අරගෙන දිස්ත්‍රික්කේ 27 වෙනිදා අයිලන් 70 වෙනවා දැන් ඔයාලට මම ඉල්ලීමක් කරනවා ඔයාලා කල්පනා කරලා බලන්න ඔයාලට විභාගෙට තව කොච්චර කාලයක් තියෙනවද මාස 11ක් විතර තියෙනවා ඔයාට පොඩි උපදේශයක් දෙන්න කිව්වොත් මේකක් තියෙනවා තව මෙයාලට විභාගෙට මාස 11ක් තියෙනවා ඔයා වැඩ කරමු විදිහයි මෙයාලට ඔයා නිකන් උපදේශයක් දෙන්න බලන්න ඔයාලා මේ විදිහට වැඩ කරොත් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඔයාගේ අත්දැකීමත් එක්ක ඔව් මට හරියටම උපදේශයක් කියලා කියන්නේ ආදයක් දෙන්න පුළුවන් හැබැයි මේක ඕගලන්ට ඕගලන්ගේ ඒ කියන්නේ එක එකනා පාඩම් කරන විදිය වෙනස්. එක එකනාට මනසට කරුණු යන විදිය වෙනස්. ඉතින් එතකොට මම දෙන මම කියන දේම කරන්න කියලා එහෙම නෙමෙයි මං කියන්නේ. තමන්ට ගැළපෙන විදියට කරන්න. ඒතර මම කරේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට papers එක තමයි කරුණු පාඩම් කරේ. එතකොට මට ලොකු කාලයක් නොතිබ්බ නිසා මම කරේ paper එකේ ප්‍රශ්න බලනවා. එතකොට ඒ ප්‍රශ්නේ තියෙන පාඩම බලනවා. ඊට පස්සේ ඒ පාඩම පාඩම් කරගෙන යනවා ඒ කොටස ඒ ප්‍රශ්නට අදාළ කොටස විතර. ඒ වගේ මම අවුරුදු 10ක pass papers ගත්තා. ඒ කියන්නේ මම 2022 තමයි විභාගේ කරේ. එතකොට 2012 වගේ කාලය අතරතුර පාස් පේපර්ස් ටික අරගෙන ඒ විදිහට තමයි පාඩම් කරගෙන ගියේ BS. එතකොට ඒක එක ක්‍රමයක්. එතකොට ආ මේ ওই විදිහටම BS සම්පූර්ණයෙන්ම අන්තිම මාසයයි වැඩ කරේ. ඔව්. ඒ විදිහට තමයි වැඩ කරගෙන තියෙන්නේ. හරි. එතකොට ඇත්තටම මම යාගේ මීට වැඩි ප්‍රශ්න අහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? මෙයන් මම ඔයාලගෙන් පොඩි එක දෙයක් ඉල්ලන්න. මට ඕන නම් මේ වේදිකාවට ගෙනල්ලා මේ වගේ අභියෝග ගොඩක් නැත්තේ වැඩ කරපු අයලක් කළා ඕන නම් කතා කරවන්න. පුළුවන්. මෙයා ඇත්තටම මේ ගත්ත ප්‍රතිඵලේ සෑහෙන achievement එකක් මොකද දන්නවද? සෑහෙන ප්‍රශ්න ගොඩක් නැද සර්ජරි එකක් කරන නැගිට ගන්න බැරි පැය භාගයකට වඩා ඉඳගෙන ඉන්න බැරි අන්තිම මාස 6 වැඩ කරන්න පටන් අරගෙන තමයි ඔය ගේම ගහන්නේ. ඒ නිසා ඔයාලා මෙතන ඉන්න අය මොනම වෙලාවකවත් හිතන්න එපා ඔයාලට වැඩේ කරගන්න බෑ කියලා. ඔයාලට තාම කල් තියෙනවා. අද ඉඳන් මේ මොහොත ඉඳන් පටන් ගත්තා වැඩේ කරගන්න. පැහැදිලිද?